අපි මෙන්න මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය කතා කළා. හරි. එතකොට අපි ගිනුම් කරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා තමයි කතා කරන්නේ. අපි කියනවා ගිනුම් කරන ක්‍රියාවලිය. එතන මොනවද මේ ගිනුම් කරන ක්‍රියාවලිය යෙදවුමෙන්? ගනුදෙනු සිද්ධි. මේ ගනුදෙනු හා සිද්ධීන් තමයි ගිනුම් කරන්නේදී ක්‍රියාවලිය වෙන්නේ. මේ ක්‍රියාවලිය යටතේ අපි කරනවා මොකද්ද? තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, ඊළඟට අපි විශ්ලේෂණය කිරීම සහ සන්නිවේදනය කියන කාර්යයන් ටික කරනවා. මේ ගනුදෙනු හා සිද්ධීන් අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක මේ වගේ ක්‍රියාවලියක් අවසානයේදී අපිට හම්බ වෙනවා මොනවද? මූල්‍ය ප්‍රකාශන. උත්තේ අපි මේ මූල්‍ය ප්‍රකාශන වලින් දෙකක් ගැන අපේ සාමාන්‍ය පෙළ සඳහා සාකච්ඡා කරනවා. ඒ තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඊට අමතරව අපි කතා කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔය දෙක අපි ඕලෙවලදී කතා කරනවා. මීට අමතරව මූල්‍ය ප්‍රකාශන කට්ටලේ තියෙන පුතේ ගත්තොත් එහෙම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් සටහන් කියන ඒවා තියෙනවා. ඉතර හවුල් ව්‍යාපාරයක ගත්තොත් ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය කියලා හැකුත් තියෙනවා. හැබැයි ඒවා අපි කතා කරන්නේ නැහැ. අපි මෙන්න මේ දෙක ගැන විතරක් සාමාන්‍ය පෙළදී කතා කරමු. ඉතර මේ අපි කතා කරගෙන අපේ වගේ වැදගත් දෙයක් තියෙනවා. පුතේ අපි ගිනුම් කරන්නේ කියලා කතා කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. දැනටමත් ඕගොල්ලන් ස්කෝලේදී කතා කරලා ඇති යම්කිසි යම් තාක් දුරකට ගිනුම් කරන්නේ කියන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. අපි මුලින්ම ගිනුම් කරන්නේ පටන් ගන්නේ ගනුදෙනු හා සිද්ධීන් වලින්. ව්‍යාපාරයට අදාළ මුදලින් වැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් වලින් තමයි ගිනුම් කරන්නේ කියන එක පටන් ගන්න. ඒ මොකද ව්‍යාපාරයට අදාළ මුදලින් ගණිය හැකි ව්‍යාපාරයට අදාළ නැති ගනුදෙනුවක් නම් ඒක අපේ ගිණුම් කරණයට අදාළ නැහැ. මුදලින් මනින්න බැරි නම් ඒකත් අපේ ගිණුම් කරණයේදී සලකා බලන්න බැහැ. එහෙනම් ව්‍යාපාරයට අදාළ මුදලින් මනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් අපි මොකද කරන්නේ? ගිණුම් කරණයේදී සලකා බලනවා. තොරතුරු රැස් කිරීම කියලා අපි කියනවා මොකද්ද? අපේ මූලාශ්‍රලේඛන වාර්තා කිරීම මූලික සටහන් පොත්, වර්ග කිරීම ලේජර් ගිණුම්, සාරාංශ කිරීම ශේෂ පිරික්සුම, විශ්ලේෂණය මූල්‍ය ප්‍රකාශන. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ගිණුම් කරන්නේ විදිහට 10 සහ 11 දී කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට කතා කරනවා මූලාශ්‍රලේඛන මොනවද කියලා. මූලික සටහන් පොත් 6ක් ගැන අපි කතා කරනවා. ලෙජර් ගිණුම් වර්ග 5ක් ගැන අපි කතා කරනවා. ශේෂ පිරික්සුම කියන්නේ මොකද්ද කියලා කතා කරනවා. මූල ප්‍රකාශන කියන්නේ කොහොමද මූල ප්‍රකාශන හදන්නේ කියලා කතා කරනවා. ඒතකොට ඔය තමයි
සම්පූර්ණ 10 සහ 11ට අදාළ 10 වසරේ 4 වෙනි පාඩමේ සිට 12 වෙනි පාඩම දක්වා අපි කතා කරන කොටස් ටික ඒ කියන්නේ පාඩම් එතන අපි ගත්තොත් එහෙම 9ක් සහ 11 වසරේදී 4 වෙනි පාඩමේ සිට 7 වෙනි පාඩම දක්වා 4 5 6 7 කියන පාඩම් 4ක් තොර 9යි සම්පූර්ණ පාඩම් 13ක් අපේ විෂය නිර්දේශයේ පාඩම් 20ක් තියෙනවා 20ෙන් 13ක්ම අපි කතා කරන්නේ ගිණුම්කරණය ඒ ගිණුම්කරණය යටතේ අපි කතා කරන්නේ මෙන්න මේ ටික මේ තියෙන්නේ අපේ ඉදිරියේදී සාකච්ඡා කරන පාඩම් 13ක සාරාංශය මට ඕන නම් කියන්න පුළුවන් මේක කතා කරන්නේ මොන මොන පාඩමේද කියලා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි මේ ගිණුම්කරණය හඳුන්වීම ඊට පස්සේ දික් සරහන් ක්‍රමය ඒ දේවල් අපි කතා කරනවා ඊට පස්සේ ගිණුම් කරන සමීකරණය ඔන්න ඔය කියන කරුණු ටික මෙතන ලෙජර් ගිණුම් කියන කොටසට අදාළ වෙනවා ඊට පස්සේ අපි මූලික සටහන් පොත් කියලා අපි ඊළඟ පාඩම තියෙනවා එළිම මූලික සටහන් පොත් මූලික සටහන් පොත් වලින් පස්සේ තියෙනවා අපිට මුදල් පොත සහ බැංකු ගිණුම ඒ කියන්නේ මේ මූලික සටහන් පොත් වලටම අදාළ එක ඊට පස්සේ පොදු ජනලයේ ගැණුම් ජනලයේ විකුණුම් ජනලයේ කියන එක මූලික සටහන් පොත් වලට අදාළ එක ඊට පස්සේ අපි කතා කරනවා ශේෂ පිරික්සුම කියලා වෙනම පාඩමක් තියෙනවා ඒක අපි කතා කරනවා හතර වැරදි නිවැරදි කිරීම කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියටම අදාළ පාඩමක් ඒ වගේම 11 වසරේදී අපිට දෙන මූල්‍ය ප්‍රකාශනාශිත ගැළපීම් කියන එක ඒ මේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ කොටසක් ඒ වගේම මූල්‍ය ප්‍රකාශන කියලා වෙනම පාඩමක් තියෙනවා මේ මේක ඊට පස්සේ අපිට තියෙනවා පිරිවැය ලේඛනය ඒක පොඩ්ඩක් මීට වඩා වෙනස් කොටසක් ඔන්නෝයි කියන විදිහට පාඩම් ටික අපිට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි සාරාංශය. මෙතනින් තමයි පටන් ගන්නෙ ගිණුම්කරණය ආරම්භ කරන්නේ. හරි. පුතේ මූල්‍ය ප්‍රකාශන කියන තැන මෙන්න මේ ටික ලියා ගන්න. මම මේ වරහන් ඇතුලේ ලියලා තියෙන කොටස් ටිකක්. ඒ ටික පැන්සලෙන් ලියන්න මොකද ඒක අපිට ඉස්සරහදී වැදගත් වෙන්නේ. මේ වරහන් ඇතුලේ මම වරහන් ටැබ්ලට් එක ලියන්න. මෙන්න මේ ඇතුලේ තියෙන ඒවා පැන්සලෙන් ලියන්න. ඉතිරි ටික පෑනෙන් ලියන්න. පුතේ බෝඩ් එකේ පේනවද හැමෝටම? ළමයි. අබිනු, සච්චිනි, නිශාන්, ඔව්සර්. කවුද නෙත්සා? නෙත්සරාද? ශිහානි. අත්තේ හැමෝම කතා කරන්නේ පයවෙන් දෙපා කවුරු අපි හැමෝගෙම තියෙන එක අරමුණක් අපිට විභාගෙදී ඒ සාමාර්ථයක් ලබා ගැනීම ඉතින් එතෙන්ට යන්න ඕනේ මග පෙන්වීම තමයි මම කරන්නේ ඉතින් එකට ඔයගලන්ගේ සහාය ලබා දෙන්න වගේම අල්පි නොදන්න දේවල් අහන්න හරි උතේ මේකේ බෝඩ් එක ඔයාලට ක්ලියර් නේද මේ වරහන් නැතුව තියෙනවා නම් සමහරකට පේන්නේ නැතුව ඇති ප්‍රශ්නයක් නැහැ ඒක මම කියන්න දැනට අපි මෙන්න මේ ටික ඇඳගමු අපේ මූල්‍ය ප්‍රකාශන පැහැදිලි කරන්න කියන කොටස තියෙන තැන යටි සම්පූර්ණයෙන් ඔක්කොම ඉවර කරන්න එපා පුතේ රූල් තුනක් විතර ඉද ඉතුරු කරගන්න අපිට නෝට් එක ලියන්න Thank you.
अभिनु शेहानी हरी अभी है पड़ी चेदिया मूल्य प्रकाश पुते कलपैनल ගිනුම් කරන්නේ ආරමුණු ඉටු කර ගැනීම සඳහා ගිනුම් කරන්නේ ආරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර විසින් පිළිල කරන ගිනුම් කරන්නේ ආරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර විසින් පිළිල කරන व्यापार विविध स्वरूप मूल्य वार्ता विविध स्वरूप मूल्य वार्ता वाले एक मूल्य प्रकाशन लेसुन मूल्य प्रकाशन लेस व्यापारिक गणदिन व्यापारिक गणदिन मकान मूल्य प्रकाशन मूलाश लेखन पलवनी मतलब मूलाश लेखन मौलिक सटहन निजर्गिन शेष परीक्ष मूल्य प्रकाश मूलाशन मौलिक सटहन निजर्गिन शेष परीक्ष मूल्य प्रकाश सटा कालीन सर गिनुम सटहन सटहन कि ඔව් ගිනුම් සටහන් කියන එකට කලින් තියෙන සර්. ආ මේක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මේක නේද? ඔව් සර්. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපෙන් අහනවා ව්‍යාපාර ගණදෙනු කියන්නේ මොනවද කියලා. අපි ව්‍යාපාරයක් ගත්තොත් එහෙම. මෙන්න මේ වගේ ව්‍යාපාරයක් නා මේ ව්‍යාපාරයක් නා මේ ව්‍යාපාරේ ගනුදෙනු වෙන ආකාර දෙකක් තියෙනවා
ප්‍රධාන ගණදෙන වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මිලදී ගැනීම විකිනීම. මිලදී ගැනීම තියෙනවා. ඒ වගේම තමයි විකිනීම තියෙනවා. මිලදී ගැනීම සහ විකිනීම. හරි. එතන මෙන්න මේ මිලදී ගැනීම සහ විකිනීම තවත් ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා අත්පිට, අනිත් එක තමයි ණයට. විකිනීමත් වෙන්න පුළුවන් අත්පිට නැත්නම් ණයට. ඉතින් මෙන්න මේ ආකාර හතරෙන් පිට වෙනත් විදිහකට ගණන් දෙනවා වෙන්න බෑ. අපි ව්‍යාපාරයට අවශ්‍ය මුද්‍රව්‍ය මිලදී ගන්නවා නම් අත්පිට ගන්න. අත්පිට බාන්න මිලදී ගන්න. අපි ණයට ගත්තා නම් ණයට ගන්න. අපි තුම අපේ විදුලි බිල අපි ගෙවල නැහැ තාම. අපි ඒට අවශ්‍ය සේවාව ලබා ගන්නවා. එහෙනම් ණයට ගවගෙන තියෙනවා. සේවාව ණයට අරගෙන තියෙනවා. ඒ වගේම අපි අපේ ව්‍යාපාරයේ තියෙන භාණ්ඩයක් විකුණනවා නම් මුදල් ගන්නවා නම් විකුණන අවස්ථාවේදීම අපි කියන එකට අත්පිට විකුණනවා. පස්සේ මුදල් ලබා ගැනීම එකඟතාවය මත විකුණනවා නම් අපි කියනවා ඒකට ණයට විකුණුම් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් ව්‍යාපාරයක සිදු වෙන ගනුදෙනු ආකාර දෙකකට අපිට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මේ ගනුදෙනු කියන එක ගත්තොත් පොදුවේ මේක තව විස්තරාත්මකව කතා කරන පුතේ 11 වසරේ පළවෙනි පාඩමේ අපේ වෙළඳාම කියලා කොටසක් තියෙනවා. ඒකෙදී අපි ගනුදෙනුවක් කියලා කියන්නේ ගනුදෙනුවක් කියලා කියන්නේ දෙපාර්ශවයක් අතර වටිනාකමක් පදනම් කර ගනිමින් සම්පත් හුවමාරු වීම අපි කියනවා ගනුදෙනුවක් කියලා. නැත්නම් වෙළඳාමක් කියලාත් ඕක කියන්න පුළුවන්. දෙපාර්ශවයක් අතර වටිනාකමක් පදනම් කරගෙන සම්පත් හුවමාරු. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි කඩේට ගිහිල්ලා රුපියල් 100ක් දීලා හාල් කිලෝ එකක් ගන්නවා නම් වටිනාකමක් පදනම් කරගෙන ගනුදෙනුව වෙලා තියෙනවා. මොකද්ද? එයාට අයිති වෙලා තිබුණ දෙයක් සම්පත් අපි ගත්තොත් එහෙම අපි ගන්න සහල් කියන එක එයාට අයිති වෙලා තිබ්බ දෙයක් අපිට අයිති වෙනවා. මොකක් පදනම් කරගෙනද? වටිනාකම කියන එක පදනම් කරගෙන. ඒතර වටිනාකම මාරු වෙලා ඒ වෙනුවට අපිට අයිතියක් හම්බ වෙලා තියෙනවා. අන්න ඒ වගේ එකට අපි කියලා පුතේ ගනුදෙනුවක් කියලා. ඕක තව ගොඩක් විස්තරාත්මකව අපි කතා කරනවා 11 වසරේ පළවෙනි පාඩමේදී. එතෙන්දී ගනුදෙනු කියන්නේ මොනවද කියලා හරියටම පැහැදිලි කරමු සහ වෙළඳාම කියන්නේ මොකක්ද කියන එකත් කතා කරමු. හරි. අපි දැනට ඔය ටික දැනගෙන හිටියාම ඇති. හරි. දැන් අපි ඡේදයක් විදිහට ලියමු. ඡේදයක් විදිහට ලියමු. ව්‍යාපාරික ගනුදෙනුවන් පැහැදිලි කරන්න කියලා අපිට කියනවා. අපේ මාතෘකාව තියෙන ව්‍යාපාරික ගනුදෙනු යන්න පැහැදිලි කරන්න. ඒකට අපි ලියනවා ඡේදයක් විදිහට. ව්‍යාපාරය එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේදී එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ ආකාරයේ පාර්ශ්වයන් සමග ගනුදෙනු සිදු කරන අතරේ එහිදී පුතේ කළු පෑනල ලියන්න
දෙපාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු කර ගැනීමක් දෙපාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු කර ගැනීමක් පරිසැනීම ලියාගෙන යන ගනුදෙනුවක් ලෙස හඳුන්වයි ගනුදෙනුවක් ලෙස හඳුන්වයි පුතේ අනුච්ඡේදකින් ලියමු ව්‍යාපාර විසින් ගනුදෙනු සිදු කිරීමේදී ව්‍යාපාර විසින් ගනුදෙනු සිදු කිරීමේදී ඒ සඳහා ඒ සඳහා මුදල් භාවිතා කරන අතර මුදල් භාවිතා කරන අතර මුදල් භාවිතා කරන අතර වටිනාකමක් පදනම් කර ගනිමින් වටිනාකමක් පදනම් කර ගනිමින් සම්පත් හුවමාරු කර ගැනීම සම්පත් හුවමාරු කර ගැනීම එහිදී සිදු කරනු ලබයි එහිදී සිදු කරනු ලබයි හරි ඒ ඔන්නෝ ටික තමයි අපිට ගනුදෙනුවක් කියලා කියන්නේ මොකක්ද කියන එකදී කතා කරන්න තියෙන්නේ මම චුට්ටක් මෙන්න මේක මකන්න මේක ඔයාලට තේරෙන්නේ නැති අපි මේක තවත් පැහැදිලිව ලියුවොත් එහෙම ව්‍යාපාරයක ගනුදෙනු ගත්තාම මිලදී ගැනීම වෙන්න පුළුවන් විකිණීම වෙන්න පුළුවන් එතන මේ මිලදී ගැනීම වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා සාමාන්‍ය ව්‍යාපාරයක ගත්තොත් එහෙම ව්‍යාපාරයේ මිලදී ගැනීම වෙන්න පුළුවන් ආකාර දෙකයි කලින් කතා කළා වගේම එකක් තමයි අත්පිට අනිත් එක තමයි ණයට විකිණීමත් වෙන්න පුළුවන් පුතේ එකක් තමයි අත්පිට අනිත් එක තමයි ණයට පැහැදිලිද හරි මෙන්න මේක ඔයාලගේ ඉඩ තියනවා නේද පුතේ එතන ලියන්න අපි රූල් හතරක් තිබ්බනම් ඇති මෙතන ලියන්න ඉඩ මදි නම් මේ පැත්තට ලිව්වත් කමක් නැහැ මේ පැත්තට දික්කතට ලියන්න ඉඩ මදි නම් නැත්නම් මෙතන යටින් ලියන්න ඉඩ තියනවා හරි පුතේ ලියලි වරද
ඊළඟට අපේන් අහනවා ගනුදෙනු සිදු කරන ප්‍රධාන ආකාර දෙක පුතේ ඒකදී අපිට මෙන්න මේ දෙක තමයි ලියන්න තියෙන්නේ මෙන්න මේක අපි එක විදිහට ගන්නවා මෙන්න මේක අපි දෙක විදිහට ගන්න ඔන්න විදිහට නම් අපි ඒක සටහන් කරමු तरु पलवनी तरव पलवनी तरव अर्पिट अर्पिट कलुपैन लिया कलुपैन लिया ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම අදාළ වටිනාකම පියවීම සිදු කරන්නේ නම් අදාළ වටිනාකම පියවීම සිදු කරන්නේ නම් පිළපැනරලියම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම අදාළ වටිනාකම පියවීම සිදු කරන්නේ නම් පිළපැනරලියම අත්පිට ගනුදෙනු ලෙස හඳුන්වයි අත්පිට ගනුදෙනු ලෙස හඳුන්වයි सॉरी उदाहरण उदाहरण किया पटिना बान तो गया मिल दी गनीम उदाहरण किया रुपया विशिदाह पटना बान तो गया मिल दी गनीम දෙවැනි එක උදාහරණ දෙක රුපියල් 15000ක් වටිනා බාන්න තොගයක් රුපියල් 15000ක් වටිනා බාන්න තොගයක් රුපියල් 18000කට විකිණීම 15000ක් වටිනා බාන්න තොගයක් රුපියල් 18000කට විකිණීම लगे कलियम देवन तरव देवन एक नाय गानु देने देवन एक नाय गानु देने පළවෙනි එක පුතේ අත්පිට ගන්න දෙනු අපි දිව්වේ දෙක ණය ගන්න. හරි. ඉතින් අපි එක ලියමු කළු පැනරන් ලියන්න. කලින් එකේ වගේම
කලින් එකේ වගේම කළු පැනලා දෙන්න. පසුව ගෙවීමේ එකඟතාවයේ මත පසුව ගෙවීමේ එකඟතාවයේ මත සිදු කරන ගනුදෙනු පසුව ගෙවීමේ එකඟතාවයේ මත සිදු කරන ගනුදෙනු ඉල් පෑනෙන් ලියමු ණය ගනුදෙනු ලෙස හඳුන්වයි ණය ගනුදෙනු ලෙස හඳුන්වයි සර්ටයි කියන්න පසුව ගෙවීමේ එකඟතාවයේ මත සිදු කරන ගනුදෙනු උදේට අපි කළු පැන්නේ කියන්නේ පසුව ගෙවීමේ එකඟතාවයේ මත සිදු කරන ගනුදෙනු කළු පැන්නේ කියන්න ඒ ටික ඊට පස්සේ ගනුදෙනු ණය ගනුදෙනු ලෙස හඳුන්වයි කියලා අපි නිල් පැන්නේ ලියමු ණය ගනුදෙනු ලෙස හඳුන්වයි එක අපි මේ පැනලිය හරි වෙලෙට හරි සර් හරි පුතේ අපි ඊළඟ කොටසට එමු ඔය අල්ලා මේක අපි ඊළඟට අතට කියනවා පිටු එකට එන්න පිටු එකේ ඊළඟ පිටුව ව්‍යාපාර විසින් ගිණුම්කරණයේදී සලකා බලන හා සැලකිල්ලට ගනු නොලබන ගනුදෙනු හා සිද්ධීන් මොනවාද ඒ කියන්නේ පුතේ අපෙන් අහන්නේ ව්‍යාපාරයක් විසින් අපි ව්‍යාපාරයක් නම් සාමාන්‍යයෙන් ගිණුම්කරණයේදී අපි සැලකිල්ලට ගන්න ගනුදෙනු මොනවද සහ සැලකිල්ල ගන්නේ නැති ගනුදෙනු මොනවද කියලා අපෙන් අහනවා හරි අපි බලමු මොනවද කියලා අපි අක්ලියමු සැලකිල්ලට ගනු ලබන ගනුදෙනු අනිත් එක තමයි නොලබන ගනුදෙනු සාමාන්‍යයෙන් අපි ගිණුම්කරණයේදී සැලකිල්ලට ගන්නවා පුතේ ව්‍යාපාරයට අදාළ ගනුදෙනු ව්‍යාපාරයට අදාළ ගනුදෙනු ඒ වගේම මුදලින් මැනිය හැකි සිද්ධීන් පුතේ අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම ව්‍යාපාරයක අපි ගනුදෙනුවක් විදිහට සැලකිල්ලට ගන්න ව්‍යාපාරයට අදාළයි. එතකොට ඒ වගේම මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විතර ව්‍යාපාරයේ රුපියල් 10,000ක බාන්නත් ඔයක් රුපියල් 15,000ක තලවි කළොත් අපිට මුදලින් මනින්න පුළුවන් වටිනාකම ඒක නිසා අපි ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්න.
අපි ව්‍යාපාරයේ විදුලි වියදම රුපියල් 2000ක් ගෙවුවොත් එහෙම අපිට ඒක මුදලින් මනින්න පුළුවන් නිසා අපි ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්න මොකද ඒක ව්‍යාපාරයට අදාළයි මුදලින් මනින්න පුළුවන් ව්‍යාපාරයේ අපි හිතමු රුපියල් ලක්ෂ 2ක් වටිනා ගොඩනැගිල්ලක් තියෙනවා ඒකේ කොටසක් කඩාගෙන වැඩි කර අපිට නිශ්චිතව කියන්න පුළුවන් වෙච්ච අලාභය මෙච්චරයි කියලා කියන්න අපිට පුළුවන් අපි හිතමු රුපියල් 50000ක ලාභයක් කියලා අපි අන්නේ වගේ සිද්ධීනොත් අපි ගිණුම් කරන්නේදී සලකා බලන්න. අන්නේවට අපි කියන පුතේ සිද්ධීනක. ගනුදෙනු කියන්නේ දෙපාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරු වීමක්. සිද්ධියක් කියලා කියන්නේ යම්කිසි සිද්ධියක් ඒ